හිටපු වහපෙන්කු අධිපති අර්ජුන මහින්ද්‍රන් සහ ඔහුගේ බෑනාගේ සමගම අතර බැඳුම් කර ගනුදෙනු වලදී බැඳියාවන් අතර ගැටුමක් ඇතැයි වහරික විකිනන වාර්තාව තහවුරු කර තිබෙනවා. මේ වාර්තාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දීමට කතානායකවරයා ඊයේ තීරණය කළා. ඇමුණුම් නොමැතිව කොටස් පහක ව්‍යවහාරික විගණන වාර්තාව මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දී ඇත්තේ සීඩී තැටියකින්. මේ වාර්තාවේ සඳහන් වන්නේ අර්ජුන මහේන්ද්‍රන්ගේ බෑනාට අයත් පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පාලිසේන මහතා ඉතා රහසිගත තොරතුරු මහේන්ද්‍රන් මහතාගේ නිල ඊමේල් ගිණුමට අවස්ථා හතරකදී යවා ඇති බවයි. 2015-2016 ප්‍රශ්නගත බැඳුම් කර ගනුදෙනු දෙක සිදුවීමෙන් පසුව 2016 අප්‍රේල් 4 වෙනිදා යැවූ ඊමේල් පණිවිඩයක් පිළිබඳව අනාවරණය කරන මේ වාර්තාව පවසන්නේ සියලු ගනුදෙනු අවසන් බව එහි සඳහන්ව තිබූ බවයි. තමන් නිසා දුෂ්කරතාවක් ඇති වූයේ නම් කනගාටු වන බවද කසුන් පාලිසේන මහතා එම ඊමේල් පණිවිඩයේ සඳහන් කර තිබෙනවා. ව්‍යවහාරික විගණන වාර්තාව පවසන්නේ පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමට මෙම කාල සීමාවේ ගනුදෙනු වලින් 96% සාර්ථකත්ව ප්‍රතිඵලයක් ලැබී තිබූ බවයි. ප්‍රසිද්ධ නොවු මිල ගණන් සම්බන්ධ සංවේදී තොරතුරු පර්පෙචුවල් සමාගමේ කසුන් පාලිසේන මහතාට අර්ජුන මහේන්ද්‍රන් යවා ඇතැයි මෙම ඊමේල් පණිවිඩවල සඳහන් තාක්ෂණික වචන සැලකිල්ලට ගැනීමේදී පෙනී යන බවද එහි සඳහන්. පාලිසේන මහතා ඔහුට ලැබුණු සහාය ඊමේල් මගින් අගය කර තිබෙනවා. මීට අමතරව පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමේ ඉහළ නිලධාරීන් සමග අර්ජුන මහේන්ද්‍රන් මහතා මහ බැංකුවට අදාළ නොවන කරුණු සම්බන්ධයෙන් සම්බන්ධතා පැවැත්වූ බවද මෙම වාර්තාවේ සඳහන්. හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා තනතුර දැරූ සමයේ ඔහුගේ සහෝදරිය වන ශිරෝමී නොයෙල් වික්‍රමසිංහ මහත්මිය පර්පෙචුවල් කැපිටල් හෝල්ඩින් නැමැති පර්පෙචුවල් ට්‍රෙෂරිස් මව් සමාගමේ ප්‍රධාන තනතුරක් දරා ඇතැයිද වාර්තාව පෙන්වා දෙනවා. ව්‍යවහාරික විගණන වාර්තාව පවසන්නේ එම කාල සීමාවේද ලැදියාවන් අතර ගැටුමක් පැවති බවයි. දැන් අපිට සීඩී තැටියක ඒක ලබා දුන්නා. ඒකට අපි ස්තුතිවන්ත වෙනවා. නමුත් සම්පූර්ණ වාර්තාව මේකේ නැහැලු. ගොඩක් වෙලාවට අපිට පේන ආකාරයට මහා බැංකුවට අවශ්‍ය වෙලා තියෙනවා මොකක් හෝ සංගවන්නට. මේක කාටවත් නවත්තන්න ඕනේ නැහැ. අපිත් කියන්නේ මේක දෙන්න. ඉතින් ඒ නිසා දැන් මේක දෙන කතානායකතුමා ගාව. ඉතින් කතානායකතුමා බාග දෙන්න එපා. කතානායකතුමාට කියන්නේ ඔක්කොම දෙන්න කියලා. නෑ හරි. ඒ වගේම කරුණ නියෝජ්‍ය කතානායකතුමා ඊයේ දවසේ රංජන් නැමැතුමා එක කරුණක් මතු කරා අර්ජුන ඇලෝසිස් එතුමාට දුරකථනින් සංවාදය කරා කියලා. නමුත් බැඳුම් කර වංචා විමර්ශන කමිෂන් සභාවේ කොහෙමවත් සඳහන් වෙලා නැහැ. කෝප් කමිටුව නියෝජනය කරපු අර්ජුන ඇලෝසිස් එක දුරකථන සංවාද තිබ්බ කියලා. අර වාර්තාවේ සඳහන් වෙලා නැහැ. වෙන මන්ත්‍රීවරුන්ගේ නම් සඳහන් වෙලා තිබුණා දුරකථන සංවාද 10 15 20 තිබිච්ච කට්ටිය. ඒ නිසා ඒ විමර්ශනයවත් අඩුම තරමේ හරියට කරාද කියන සැකය දැන් ආයේ තියෙනවා. සම්බන්ධයෙන් වාර්තා පහක් තිබෙන්න ඕනේ. 2002 ඉඳන් 2015. ඉතින් ඒ සම්බන්ධයෙන් අපට සම්පූර්ණ රිපෝට් එක ඒකේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ඒක තියෙනවා. ඊට පස්සේ මහ බැංකුවේ වගේ කොපි පාත් තියෙනවා. හැබැයි මේ තියෙන සීඩී එකේ බැරිලවත් ඒකේ සම්පූර්ණව නැත්තම් ඒකට පරීක්ෂණයක් කරන්නේ ඇයි ඒක අඩු වෙලා තියෙන්නේ කියලා. දැන් ගරු කතා නියෝජ්‍ය කතානායක තව තියෙන පාර්ලිමේන්තු දින 6යි පෙබරවාරි මාසේ. ඒතර අපි මේ විවාදේ මේ වාර්තාව ලබා ගැනීම පිළිබඳ විවාදේ නම් අපි හැමදාමත් ඉන්නේ. අඩුම තරමේ මේ වාර්තාව මේ පාර්ලිමේන්තු විවාදවත් කරන්න හම්බ වෙන්නේ නැහැ. අපේ සූදානම තමයි හෙට සහ අනිද්දා විවාදයක් පවත්වන්න. දැන් ඒක කරෙන්නෙත් නැහැ. අවසාන දිත හොඳින් ඒත්තු යමින් තිබෙනවා. මේ ගනුදෙනු සිදුවී තිබෙන අන් කවරක් කරාවත් නෙවෙයි සේවක අර්ථසාධ කරමුදල හරහා. සහ මහ බැංකුවට සිද්ධ වෙච්ච පාඩුවක් හෝ භාණ්ඩාගාරයට සිද්ධ වෙච්ච පාඩුවක් හෝ නෙවෙයි මෙතන තිබෙන්නේ. සේවක අර්ථසාධ කරමුදලෙන් තමයි මේ සියල්ල සූදුව කියලා තියෙන්නේ. මේ පිළිබඳව විවාද ඉක්මනින්ම ලබා දිය යුතුයි. හරි. සිකුරාදා දිනේ පක්ෂනායක රැස්වීමක් ඇඳවනවා. පාර්ලිමේන්තුවේ පෙබරවාරි මාසයේ පළවෙනි සතියේ දින දෙකක සාකච්ඡාවක් මේ සඳහා වෙන් කරන්න ගරු කතානායකතුමා ඉදිරිපත් කරලා තියෙනවා කියලා කිව්වා.